අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මහා බැංකුව යටතේ ඇති මුල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහා බැංකුව බාරගත යුතුයි අගමැති කියයි හිටපු නාවික හමුදාපතිවරයෙකු ආරක්ෂක අන නොතකා වැඩ කළ හැටි පරිගණීමේ කොමිසමේදී හෙළිවෙයි මිනිස්සේදී සන්ෂයින් සුද්දාට විනිතබූ අතුරුගිරියේ චරම් අතරංගුට PCR දැඩි වෙද්දී තවත් රෝගීන් 47ක් හමු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැති යටතේ පවතින මුල්‍ය ආයතන කඩාවැටීම සම්බන්ධයෙන් වගකීම මහ බැංකුව බාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා The Finance Company PLC ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ අරලියගහ මණ්ඩලයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ නේද සෙන්ට්‍රල් බැංකුවේ වගකීම මේ වඩා වෙනස් විය යුතුයි කියලා මම නම් විශ්වාස කරන්නේ. මොකද අපි වගකීම බාර ගන්නවා නම්. මොකද මම කම්පැනියක් හැදුවා නම්, ෆිනෑන්ස් කම්පැනි එකක්. ඒක සෙන්ට්‍රල් බැංකුවකින් අධීක්ෂණය කරනවා නම්, සහ මම ප්‍රසිද්ධ කරනවා නම්, මේකේ තැන්පත් කරන්ඩ අපි වගකීම බාර ගන්නවා කියලා. මම හිතන්නේ දැන්මින් දාලා තියෙනවා. මන්නම් කියන්නේ මේ නීති හදන්න වේවි අපිට. අනාගතයේදී මොකද්ද අපි කරන්න යන්නේ කියන එක. මෙහෙම එකක් තත්ත්වයක් આવොත් මොකද්ද සෙන්ට්‍රල් බැංකුවේ වගකීම? ඒක නැත්නම් මේවට ඉඩ දීලා තිබුණොත් මේකේ දිගින් දිගටම संपूर्ण विश्वास ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් නූතක නාවික හමුදාපතිවරයා එවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හා රාජ්‍ය උපදෙස්වලට පිටින් ක්‍රියාත්මක වීමේ භයානක තත්ත්වයක් බව දේශපාලන පළගැනීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසම හමුවේ අද ප්‍රකාශ කෙරුණා නාවික හමුදා නිලධාරීන් දින 4ක් මුළුල්ලේ පොලිසියටත් නොදන්වා නෞකාව ඔවුන් භාරයේ රඳවා තබා ගනිමින් කටයුතු කර ඇති බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එවන්ගාඩ් සභාපති නිශංක සේනාධිපති මහතා සඳහන් කළා නෞකාව තුල කිසිදු නීති විරෝධී දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බවයි සාක්ෂිකරු පැවසුවේ එවන්ගාඩ් නෞකාවේ ගබඩා කර තිබූ අවි 814ටම රත්නලංකා ආරක්ෂක සමාගමේ අවසරේ ලබා දී තිබූ බවද මෙහිදී සඳහන් කෙරුණා සාක්ෂිකරුට පොදු දේපළ පනත යටතේ නඩුවක් ගොනු කිරීම ගැටළු සහගත බවයි සාක්ෂිකරුගේ නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කළේ එවන්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කුමන ප්‍රකාශයක් සිදු කළේද යන්න කොමිසම විමසා සිටියා නැවේ තිබූ අවිවල අවි අංක මකා දමා තිබූ බව රාජිත සේනාරත්න මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එවැනි අවි අංක මකා දැමීමක් සිදු කර නොතිබූ බව ලිපියක් මගින් සනාථ කර තිබූ බවත් සාක්ෂිකරු පැවසුවා එම ප්‍රකාශය දේශ සහගත අරමුණකින් සිදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ ආණ්ඩුවේ රස පරීක්ෂක වාර්තාවල සඳහන් වූ තිබෙන ආකාරයට කිසිදු අවි අංකයක් වෙනස් කර නොමැති බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා එවන්ගාඩ් නෞකාව අතනංගුවට ගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකුට එරෙහිව චෝදනා 7500ක් පමණ ගොනු කර ඇති බව කොමිසම හමුවේ හෙළි වුණා කොමිසමේ ප්‍රධාන විනිසුරුවරයා ප්‍රකාශ කළේ මේන් පෙනී යන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොහැකියාව හෝ දේශ සහගත චෝදනා එල්ල කිරීම බවයි අවසර තිබියදී නාවික හමුදාව 2015 වසරේ ඔක්තෝබර් 6 වෙනිදා නෞකාව අතනංගුවට ගත්තේ ඇයිද යන්න කොමිසම විමසූ අතර නිශංක සේනාධිපති මහතා සඳහන් කළේ නාවික හමුදාපතිවරයා අත්නොමතිකව නෞකාව නාවික හමුදා භාරයට ගත් බවයි එවක ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටි ආරච්චි මහතා නෞකාවේ කටයුතු නීත්‍යානුකූල බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබූ පසුබිමක නාවික හමුදාපතිවරයා මෙම වැටලීම සිදු කර තිබුණා මට පණිවිඩ එනවා සල්ලි ගේන්නම් නම් මෙලිදරව කරන්න එපා දේශපාලන ඒගොල්ලන්ගේ ඉලෙක්ෂන් ප්‍රශ්නයක් එනවා එහෙම කරන්න එපා අපිට සමා වෙන්න මතක තියාගන්න අර 4500 ගානක සොල්දාදුවන්ට රස්සාව නැතිලා Tamanta අයිති ගෙදරත් නැතිලා ළමයින් ඉස්කෝලේ යනක අස්සම් කරලා එම්ස්වද විඳින දුක් ගැන කවුද වගේ කියන්නේ
මේ වගේ ජඩ දේශපාලඥ නිසා ඔවුන් මේ රට හෙලි කර ඔවුන්ගේ දේශපාලන අනාගතයට තිත තැබීම විශේෂයෙන් පච්ච රණවකන චම්පික පාටි රණවක ඔව් මිනිස් ඝාතන උත් කරලා තියෙනවා රාජ්‍ය සේනාරත්න දේශපාලනේ අතුගාන්තරකම් මම නිදාගන්නේ කිසිම අවස්ථාවක මම කියපු දෙයක් අද වෙනකම් බුරු කරලා නැහැ ඒකයි මම ඔවුන්ට අභියෝග කරන්නේ මුළු ජේපී නඩේටම එන්න මම තනින් උත්තර දෙන්නම් කොන්ද පරණ තියානම් අජුන රන්තුංගට එන්න ඔහුගේ වංචාකාර ව්‍යාපාර මම ඔප්පු කරලා පෙන්නන්නම් මාලිගාවත පොලිස් වසමේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි සැකකරුවන් තුන්දෙනෙකු දැනටමත් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා මේ අතර මිරිස්ස වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගෙනුණා මාලිගාවත්ත ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී පසුගිය 30 වෙනිදා සිදු වූ වෙඩි තැබීමකින් 35 හැවිරිදී පුද්ගලයෙකු තුවාල ලැබුවා. ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ පසුගිය 31 වෙනිදායි. පසුගිය දෙවනිදා තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. රැඳවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගැනුණේ වැලිගම පොලිස් වසමේ මෝදරහන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 34 මිලිග්‍රෑම් 200ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන වැලිගම පොලිස් ස්ථානයේ වෙත බාර දී ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ අතුරුගිරිය අබේපුර පදිංචි 34 හැවිරිදි සැකකරු අතුරුගිරියේ ජෙරම් යන අය බවයි වාර්තා වුණේ සැකකරු හෙට දිනේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ සන්ෂයින් සුද්දා නැමැති අපරාධකල්ලි සමාජිකයෙකුටයි. වෙඩි වැදුණු ඔහු නිවසකට දිව යන ආකාරය ඇතුළත් CCTV දර්ශන අපවිත ලැබී තිබෙනවා. මේ අතර පසුගිය 29 වෙනිදා ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට මෝටර රථයකින් පැමිණ වෙඩි තබා පලා යාම මේ සිද්ධිය සම්බන්ධයෙන්ද තව දුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 225ක් සොයා ගැනුණා. මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු අද හමු වුණා. අද දිනේ සුවය ලැබූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13ක්. සම්පූර්ණ සුවය ලැබූ ගණන 836ක්. प्रतिकार පුද්ගලයන් 66 දිනකෝ වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 11ක්. නිරෝධායන මධ්‍යස්ථාන 43ක 5243 දිනකෝ මෙවැනි විට නිරෝධායනයේ විමින් සිටිනවා. නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගිය සංඛ්‍යාව 11169ක්. විදේශවල සිට පැමිණෙන්නන් ක්‍රමවත් නිරෝධායනයට ලක් කර අවසන් වන තෙක් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලංකිකයින් මෙරටට රැගෙනීම ක්‍රමානුකූලව සිදු කරන බව විදේශ සේවා සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා. ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගියද වෛරසයට මුහුණ දීම සඳහා ආර්ථිකය ශක්තිමත් විය යුතු බැවින් වසන්ත බිමේ නීති ලීල් කිරීමට පියවරගත් බව ඉන්දියා ක්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. නීති ලිහිල් කිරීමේ පළමු අධීරය යටතේ දෙල්ලි නගරයේ අද සිට විවෘත කිරීමටයි ඔවුන් පියවරගෙන ඇත්තේ. මෙවන විට එරටින් වාර්තා වන ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්ම වූවද ඉන් ලක්ෂයක පමණ පිරිසක් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මෙවන විට ලෝක පුරා පුද්ගලයන් 64,92,624 දිනකට ආසාදිනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 30,92,393ක්. වෛරසයේ ආසාදිනය හේතුවෙන් මරණ 383,626ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. පාකිස්තානයේ ලාහෝර් නගරයේ පුත්කලින් 670,000කට පමණ වෛරසයේ ආසාදිනය වීමේ අවදානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මිලියන 12ක පමණ පිරිසක් ලාහෝරේ වාසය කරන අතර ඔවුන් අතරින් 27,000ක පමණ පිරිසකට වෛරසයේ ආසාදිනය වී තිබෙනවා. නව්‍ය කොරෝනා වෛරසයෙන් තවමත් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකාවයි. ඊයේ වාර්තා වූ ආසාදිතින් 21,882ක් සමග එරට ආසාදිතින් සංඛ්‍යාව 119කට ආසන්න වෙනවා. කෙසේ වුවද දිනකදී රටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 16 සීමාවේ පවත්නා බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. ලතින් ඇමරිකාවෙන් වැඩිම කොරෝනා මරණ සිදු වූ රට බවට බ්‍රසීලිය පත්ව තිබෙනවා.
ගත වූ පැය 24ට වාර්තා වූ මරණ 1262ක් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 31000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් දෙවන අදියරේ නීති ලිහිල් කිරීමකට ප්‍රංශ බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව අවන්හල් කෞතුකාකාර උද්‍යාන කයවර්ධන මධ්‍යස්ථාන අද සිට විවෘත කිරීමට අවස්ථාව උදා වෙනවා. ප්‍රාන්ත අතර ගමනාගමනයේද අවසර හිමිවන බවයි වාර්තා වන්නේ. පසුකිය රජයේ සමයේ පුත්තලම අලුවක් කාලු හුණුගල් නිදිය ආයතාලෙස බදු තෙමින් ලංකා සිමෙන්ති සංස්ථාවට රුපියල් කෝටි 40ක පාඩුවක් සිදුව ඇති බවට වත්මන් පාලන අධිකාරිය චෝදනා කරනවා. අරුවක් කාලු හුණුගල් නිදිය පිහිටි ඉඩම බදු දී ඇත්තේ පසුකිය රජයේ සමයේ බැතිවරණයට ආසන්නව තිබීදී බව ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පවසනවා. අක්කර 5142කින් සමන්විත මෙම නිදිය අයත් භූමිය බදු දීමේදී වසර 5කට වරක් බදු මුදල වැඩිවීම සාමාන්‍ය පිළිවෙතයි. එහෙත් ඊට පටහැනිව යමින් අයතාලෙස හුණුගල් නිදිය බදු දීම නිසා සංස්ථාවට රුපියල් කෝටි 40ක පාඩුවක් සිදු වෙති බව සභාපතිවරයා පවසනවා. මේ සම්බන්ධයෙන් එවකට අමාත්‍යවරයාම සිටි රිෂාඩ් බදුදින් මහත ඇතුළු කිහිප දෙනෙකුට චෝදනා එල්ල කරමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා නීතිඥ ගාමිණී ඒකනායක මහතා පොලිස් මුලස්ථානයේට අද පැමිණිල්ලක් බහර දුන්නා. මේ ලේඛනම ඉතාම පැහැදිලි. එහි තියෙන නීතිපතිවරයාගේ අනුමැතිය ගන්න කියලා අතිරේක බදු කිවිසුමට. මේ බදු මුදල සම්බන්ධව රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා සමග එවකට සිටපු අමාත්‍යවරයා සමග එකඟ වූ පරිදි 2019 සිට කටයුතු කරන්න කිවිසුමකට ඇතුළත් වෙනවා කියලා. අපි දන්නේ ඇයි එහෙම කරේ කියලා. අපේ ආයතනය අධික ලාභ ලැබපු ආයතනයක්. ඒ ආයතනය අලාභ කළ විකුණලා අවසානයේ ලැබිය යුතු ආදායමත් අහිමි කිරීමට තමයි මේ කිවිසුමට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කළා අවශ්‍ය නීතිමය පියවර ගන්නයි කියලා ඉල්ලා සිටිනවා. 2019 මහජන බැංකු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. මහජන බැංකුවේ පසුකී වසර සඳහා වූ වාර්තාව විජිරාම නිලලිමසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සිදු වුණා. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන් වූ අතර එම බැංකුවේ වැඩබලන සාමාන්‍ය අධිකාරී මොනිෆස් සිල්වා හා මුල්්‍ය ප්‍රධානි අසම් ආමටෙන මහතුරුන් මීට එක්ව සිටියා. ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයට අයත් බැංකු කිනු වලින් ණය මුදල් ලබා ගැනීම හා චෙක්පත් අත්සන් කිරීම වළක්වාලෙමින් එම වෘත්තීය සමිතියේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩවෙල් සුරේෂ් යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. මේ පිළිබඳ තමන්ද නීතිමය පියවර ගන්නා බවයි වඩවෙල් සුරේෂ් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ. කර ජනතාවෙන් එකතු කරපු සල්ලි ඩිපොසිට් කරලා එයාලව ඉන්ෂුරන්ස් ගන්න බලද්දී බබා අම්මනේ අම්මලට කීපයක් රෝගවල වලින් ප්‍රතිකාර ගන්න ලෙඩ්ඩුන්ට සල්ලි ටිකක් ගෙවන්න ලෑස්ති කරනකොට ඒවා ඔක්කොමටත් ඇන ගන්න අද තාන නියෝගයක් කරන් තියෙනවා. තමන්ගේ පටු දේශපාලන වතු කර ජනතාව පිළිගන්න ඉඩ දෙන්නේ නැහැ. අපි උසාවියට කරුණු ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා අපි සාධාරණ ඉෂ්ට කරගෙන මේ ජනතාව කවුද මොන තර්ජන වර්ජන කරොත් හරි මම කියනවා අවදාවත් මේ වතු කර අහිංසක ජනතාවට ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී රැම්කෝ රූෆින් ලංකා සහ ශ්‍රී රැම්කෝ ලංකා සමාගම් රුපියල් මිලියන 2ක බැගින්ද සීඑම් සිටි සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 5ක්ද අරමුදලට පරිත්‍යාග කළා. අදාළ චෙක්පත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද පිළිගැන්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය යුනියන් කෙමිකල්ස් ලංකා සමාගම මෙන්ම විශේෂඥ වෛද්‍ය ඩී.ඒ. විජේසුන්දර මහත්මිය සහ රූසි පෙස්ටොන්ජි මහතාද අරමුදලට පරිත්‍යාග කළා. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණය මෙන්ම www.itukama.lk වෙබ් අඩවිය ඔස්සේද අරමුදලට දායක විය හැකි. එමෙන්ම #247# අමතා අරමුදලට පරිත්‍යාග සිදු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දුරකථන අංක 076700/700/112320/380 බින්දුවයි 112354340 සහ
බිංදුවයි එකයි එකයි දෙකයි හාරසය විසි හතරයි බිංදුවයි දොළහ ඔස්සේ වැඩදුර තොරතුරු දැනගැනීමට හැකි. අකුරේකොඩ ප්‍රදේශයේ අලුතෙන් ඉදිකෙරුණු ඇවිදින මන්තිරුව යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාටින් විවෘත කෙරුණා. යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ සකස් කර ඇති පොසොන් කූඩු ප්‍රදර්ශනයේ විවෘත කෙරුණේද යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන්. තුරුමිතුරු නව රටක් තීමාවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බැක්කඩුව මාවත හා අකුරේකොඩ ප්‍රදේශයේ ඉදිකෙරුණු නව ඇවිදින මන්තිරුව විවෘත කෙරුණේ යුද හමුදාපතිවරයා අතින්. හැටින් පස්සේ ඇඳිරි නීතිය තිබුණත් අපි කලින් සූදානම් කරපු ආකාරයට මෙවැනි වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලැබුවා. ඒත් එක්කම අද දිනේ විශේෂයෙන්ම මේ යුද හමුදා පරිශ්‍රයට ආසන්නයේ තිබෙන පුරන් කුඹුරක් අපි මීට ඉස්සෙල්ලා අස්වද්දලා ශාරීරික සුවසාවි වෙනුවෙන් ඒ පන්තිරුවක් අපි විවෘත කරන ලැබුවා ඇවිදීම සඳහා. ඒ තවදුරටත් දෙවැනි අධ්‍යයනක් ආශයෙන් ව්‍යාප්ත කරමින් පාර්ලිමේන්තුව දෙසට අද දිනේ තවත් කිලෝමීටරකට ආසන්න ප්‍රමාණයක් එක දියුණු කරලා ඇවිදීමටත් අපි මාර්ගයක් සකසන ලැබුවා. මේ අතර අකුරේකොඩ ප්‍රදේශයේ නිර්මාණය කර තිබෙන පහන් කූඩු ප්‍රදර්ශනයේද යුද හමුදාපති ලුතනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා විවෘත කළා. එහි නිර්මාණ දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව ලබා දී තිබෙනවා. අවුරුසි පිනි නොබලා යමින් ගමින් ගම රතින් රට වඩනා බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට මෙලොවැති ලොකුම සම්පත වන්නේ දරු සම්පතයි. දරුවන් වෙනුවෙන් දෙමව්පියන් ඕනෑම කැපකිරීමක් සිදු කරන්නේ ඔවුන් කෙරෙහි ඇති අසීමිත ආදරය නිසාමයි. එවන් ආදරයකට මැදි වී සිටින නිවුන් දරුවන් සිය දෙනෙකු රැකබලා ගැනීමට බොහෝ දුෂ්කරතා මැද්දේ දැඩි උත්සාහයක නිරත වන අඹුසම යුවලක් පිළිබඳවයි මේ සටහන. අම්බලංගුඩ තුසිත දේශරහා එරන්දි කුලසිරියන් යුවලටයි මෙම සිවුනියුන් දරුවන්ගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී තිබෙන්නේ. මෙම දරු පැටවුන් රැකබලා ගැනීමට විශාල වේදමක් දරීමට සිදු වේත. තමන් තේ සඳහා වත්කමක් නැති බව මෙම දෙමව්පියන් පවසනවා. අඩුබර දරුවන් ලෙස උපත ලැබූ මේ සිඟිත්තන් සතියකට වරක් කොළඹ කාසල් හා රිච්වේ රෝහල් වෙත රැගෙන යා යුතුයි. එමෙන්ම දරුවන්ට ප්‍රමාණවත් මව්කිරි නොමැති කමින් විශේෂ කිරිපිටි වර්ගයක් ලබා දීමටද සිදුව ඇති බවයි දෙමව්පියන් පවසන්නේ. එහෙයින් කාරුණික හදවත් ඇති ඔබේ සහය ඔවුන් අපේක්ෂා කරනවා. හැකියාවක් ඇති ඔබට මේ පුතුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනා වෙනුවෙන් යම් උපකාරයක් කළ හැකියි. සති 27ක් වගේ අඩු මාසෙන් තමයි බබාලා හම්බුනේ. සතියෙන් සතිය බබාලා සායන වලට අරගෙන යන්න ඕන. හසල් රොහලට මගේ මව් කිරි විතරක් මදි මේ බබාලට ඊළඟ ලොකු මහත් කරගන්න පිටි කිරි බෙහෙත් වලට එහෙම ලොකු යෙදමක් යනවා. ඒවට අපිට උදව් කරන්න කියලා තමයි අපි කියන්නේ. 2016 වසරේ මාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා සිදුකල බව කියන ප්‍රියානුතුරක් පිළිබඳ සාක්ෂි වසංකලයේයි සැක කෙරෙන වැඩිකල පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතාට අප නියම කෙරුණා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකාර සුගත් අස්මඩල මහතා මේ අවස්ථාව වන විටත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් පිළිබඳ කරුණු හෙළි කිරීම වසන් කරමින් සත්‍ය සැඟවීමට උත්සාහ කරන බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. මෙම වාතාවරණය මත අදාළ සැකකරු අපමත උදාහරණු ලැබුවොත් විමර්ශන කටයුතු වලට බාධා සිදු විය හැකි බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්න අතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාව මත පමණක් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ නොහැකි බව පැවසුවා. සැකකරු අධිකරණයේ මගහැර යාමට ප්‍රවණතාවක් පවතින පුද්ගලයෙකු හෝ විමර්ශනවලට බාධා සිදු කළ හැකි බවට සෑහීමකට පත්විය හැකි කරුණු මෙතෙක් හෙළිව නොමැති බැවින් අප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු අපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ඒ අනුව සැකකාර සුගත් අස්මඩල මහතා රුපියල් ලක්ෂ 5ක ශරීරපයක් මත මුදා හැරුණා. ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ අභවා ප්‍රාප්ත මාෂල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අවමංගල්‍ය උත්සවයට එක්ව සිටියා.
ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඌ සබරගමුව සහ දකුණු පළාත්වල අඩුකාරවරයා ලෙස ඒ මහතා කටයුතු කළා. බදුල්ල රත්වත්ත මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය බදුල්ල දිස්ත්‍රික් උසාවි සංකීර්ණයට රැගෙනු ලැබුවා. එෙහිදී නීතිඥවරුන් විනිසුරුවරුන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වුවා. ඉන්නතරුවයි දේහය ඌව පළාත් සභා කාර්යාලය වෙත රැගෙන ගියේ. පළාත් අඩුකාර රාජා කොල්ලුරේ මහතා හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ආදීන් දේහයට අවසන් ගෞරව පුද කළා. ඉන්නතරුව දේහය අවසන් කටයුතු සිදු කරන බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ වෙත රැගෙනු ලැබුවා. එෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඩිලන් පෙරේරා මහතාගේ පියා අද අපාතර නැති වුණත් ඔහුගේ නම හැමදාමත් පවතින බවයි. මම එතුමා අක්කලා කියන නම පොම්. එතුමාට ඒ වෙලාවක මම ආරාධනා කරා තානාපතිවරයෙක් වෙන්න. එතුමා මේ මම බදුල්ලේ ජනතාවත් එක්ක ජීවත් වෙන්නම් කියලා කියපු එක අදාළ මතයි. වාමාංශික දේශපාලනීය බදුල්ලට අඳුරනල දුන්නේ එතුමා කියලා කිව්වොත් නිවැරදි කියලා මම විශ්වාස කරනවා. එතුමා කරපු සේවය ඒ වාමාංශික දේශපාලනය කරලා අවසානයේ හෝ නීතිඥයෙක් වශයෙන් වෙලී ඉඳලා විජේවීර වෙනුවෙන් එදා ඊට පසු ඔහිරමත් කාපු හැටි මතකයි. එවැනි උත්කලේ එතුමා එතුමාට නිවන් සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. साथ ही रूपाणी प्रवृत्ति अदटपी समुगिन ओबट शुभरात्रि।